සමහර පුද්ගලයෝ මට මුණ ගැහෙනවා, ඒගොල්ලන් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ දෙමාපියන්ව වැඩිහිටියන්ව විවේචනය කරනවා. ඒ වගේම ඒගොල්ලෝ ගොඩක් දුක් විඳලා තියෙනවා තමන්ගේ වැඩිහිටියෝ නිසා, දෙමාපියන් නිසා. ඒ නිසාම ඒගොල්ලෝ උත්සාහ කරනවා තමන්ගේ ජීවිතවලට ඒ රටාවන්, ඒ thinking pattern, ඒගොල්ලන් ජීවත් වෙච්ච විදිහ මෙතනට ගේන්නේ නැතුව අපි අපේ දරුවන්ට ඊට වඩා යහපත් හෙටක්, යහපත් අනාගතයක් දෙන්න ඕනි කියන යහපත් චේතනාවෙන් ඉදිරියට යන. හැබැයි අවසානයේදී මම මනෝවිද්‍යා උපදේශකවරියක් විදිහට මට මුණ ගැහෙනකොට ඒගොල්ලෝ මට ගොඩක් හරිම දුක හිතෙන දෙයක් තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ ප්‍රතික්ෂේප කරන දේම ඒගොල්ලෝ වෙනත් මුහුණුවරකින් මැනිෆෙස්ට් කරගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ ජීවිතය කියන්නේ වෙනත් මුහුණුවරකින් ඒගොල්ලෝ ඒකම පවත්වාගෙන යනවා. ඒ ආතතිය, ඒ ප්‍රශ්න වලින් ඇතිවෙච්ච ඒ ආතතිය සහ ඒ බර ඒගොල්ලෝ කරේ තියාගෙන ඉස්සරහට යනවා. ඉතින් ඔන්න ඕක ගැන මට අද හිතනවා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕන කියලා. මොකද ඔබ දන්නවා නදී පරණසිංහ YouTube channel එකේ අපි හැමතිස්සෙම law of attraction, law of vibration, ජීවිතය වෙනස් කරන විදිහ, ඕව තමයි ගොඩාක්ම කතා කරන්නේ. විශේෂයෙන්ම manifestation, අපි කොහොමද අපේ ජීවිතයට අවශ්‍ය දේවල් ආකර්ෂණය කරගන්නේ, manifest කරන්න කියන එක. ඉතින් මුලින්ම ඔයගලන්ට මේ සමාව ඉල්ලන්න ඕනි. මොකද මම අවුරුදු ගාණක් ලංකාවෙන් එළියට ගිහිල්ලා හිටියේ. මොකද ලයිෆ් කෝච් කෙනෙක් විදිහට වැඩ කරගෙන යනකොට, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ඔගලත් එක්ක කතා කරගෙන ඉන්නකොට, ඊට පස්සේ මගේ මේ කවුන්සලින් සයිකලොජි මාස්ටර් කරන්න මම මැලේසියාවට ගියා. මැලේසියා විශ්වවිද්‍යාලයක ඒ උපදේශන මනෝවිද්‍යාව මාස්ටර්ස් ඩිග්‍රී ඉවර කරලා, ඉතින් දැන් මෙහි මම මැලේසියාවේ තමයි ඉස්සෙල්ලම මනෝ උපදේශකවරියක් විදිහට එළියට එන්නේ. ඉතින් දැන් තාම මැලේසියාවේ තමයි තාම මම ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මගේ පහුගීටිගේ තිබුණු වැඩ රාජකාරී දේවල් එක්ක ඇත්තටම YouTube එකට ලොකු වැඩි බරක් මට තියන්න බැරි වුණා. ඒ නිසා තමයි ඔයගලන්ට මේ විදිහට දීර්ඝ වශයෙන් වීඩියෝ එකක් කරන්න බැරි වුණේ. ඉතින් කොහොම වුණත් දැන් ආයෙමත් මම ඇවිල්ලා ඉන්නවා. ආයෙමත් දිගින් දිගටම ඔයගලොත් එක්ක මේ වගේ දීර්ඝ වීඩියෝස් වලින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන. තවමත් මගේ YouTube channel එකේ ගොඩාක් දෙනෙක් මාත් එක්ක එකතු වෙලා රැඳිලා ඉන්නක ගැන බොහොමත්ම මම ඒ ආදරය සහ ස්තුතිය ඔයගලන්ට ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් දැන් මෙහි වැඩ කරද්දි, දැන් මම මෙහි වැඩ කරනකොට මට ශ්‍රී ලංකන්ස්ලා හම්බ වෙන්නේ නැහැ. මට මෙහි වැඩ කරද්දි හම්බ වෙන්නේ මැලේසියන්ස්ලා, චයිනීස් අය, විවිධ රටවල් වල මෙහි ඉගෙන ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ වැඩ කරන අය, විවිධ රටවලින් ආපු අය සහ මෙහි ජීවත් වෙන අය. ඉතින් එතකොට ඒගොල්ලොත් එක්ක මේ වැඩ කරගෙන යද්දී මේ මානසික සෞඛ්‍ය පිළිබඳව, ඒගොල්ලන්ගේ සුවපත් භාවය, මානසික සුවපත් භාවය පිළිබඳව වැඩ කරගෙන යද්දී ඉතින් මට එන අත්දැකීම්, ඒ ඉගෙන ගන්න දේවල් මං හිතුවා මගේ නදී පරණසිංහ YouTube එක හරහා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් මේ අද මම මේ තෝරගත්තේ ඇත්තටම මේක ඇවිල්ලා මෙහි අයටද කොහෙටද කියලා අදාළ නැහැ. මුළු ලෝකයටම පොදු දෙයක්, පොදු කාරණයක්. ආර්ථික ගැටලු කියන්නේම අපේ චිත්තවේගීය මානසිකත්වයේ සහ අපේ අධ්‍යාත්මික සාධකවල ඇති ප්‍රශ්නවල එළියට පේන ප්‍රතිඵලය. රැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නවලට ප්‍රධාන වශයෙන්ම අපේ කරියර් පර්සනැලිටි එක වගේම මයින්ඩ්සෙට් එක, මොළයේ ලර්න් කරලා තියෙන පරණ අපේ සබ්කොන්ෂස් හැබිට්ස් බලපානවා. රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්නවලට අපේ මයින්ඩ්සෙට් එක බලපානවා. අපේ ශාරීරික ලෙඩ 90%කට වඩා බලපාන්නේ අනිවාර්යයෙන්ම අපේ මනස. මානසිකව වැටුණු හැම කෙනෙක්ගේම ප්‍රශ්නය thinking pattern එක, චිත්තවේග කලමනාකරණය කිරීම නොදන්නකම, ඒ වගේම subconscious habits. කොයිතරම් සල්ලි තිබුණත්, කොයිතරම් ඉගෙන ගත්තත්, කොයිතරම් සමාජයේ ඉහළ තැන්වල හිටියත්, මිනිස්සු මේ ප්‍රශ්නේ ඉස්සරහා අසරණ වුණාට පස්සේ අන්තිමේ හිත හදා ගන්නවා මෙන්න මේක මගේ කර්මය, එහෙම නැත්නම් ලබා උපන් හැටි වෙන්නේ නැති කියලා. ඒ නිසායි මායදුරට පුද්ගල පරිවර්තනය පෙරලිකාර අත්දැකීමක් විදිහට අවුරුදු 4ක් පුරා නොනැවති ලෝකේ පුරා ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට, ඒක මම මේ ශ්‍රී ලංකන්සට මම ගොඩක් මේ එම්ෆසයිස් කරලා කියන්න හේතුව තමයි, දැන් ශ්‍රී ලංකාවේ අපේ වැඩිහිටියෝ ගත්තොත්, දැන් මම මගේ වයසත් එක්ක මම යුද්ධය දැක්කා. එතකොට දැන් මමත් අම්මා කෙනෙක්නේ. එතකොට මගේ පොඩි කාලේ ගත්තොත්, මගේ පොඩි කාලේ මම යුද්ධයක් දකිනවා. ඉතින් ඒවත් එක්ක අපි අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. එතකොට යුද්ධ යුරෙන් 2009. එතකොට අපි 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 මම ලෝය කෙනෙක් කියලා, ඊට පස්සේ මම යුද හමුදාවටත් බැඳෙනවා. ඉතින් එතකොට මේ අර අපි සෑහෙන කාලයක් අර හරියම නිදහස් ජීවිතයක් ගත කරා කියන්න බෑ. සමහර වෙලාවට අපිත් බස්වල යනකොට බෝම්බයක් පිපිරෙයිද කියලා බය වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ සෑහෙන කාලයක් අපේ ජීවිතයේ, මුළු ජීවිතේම වගේ අපි බයෙන් ගත කරපු
පිරිසක්. අපි දෙමාපිය ගත්තත් එහෙමයි. අපි දෙමාපියෝ ඊට කලින් ගත්තොත් යුද්ධ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට ආවා දේශපාලන කලබල ආවානේ. ඉස්සර මිනී මරා ගන්නවා, මිනිස්සු නැති වෙනවා, පාරවල් යනකොට මිනිස්සු මැරලා ඒ දකින්නවා. ඒ දේවල් ලොකු භීෂණ කාලයක්, දේශපාලන භීෂණ යුගයක් ඒගොල්ලන් මුණ දුන්නා. ඉතින් ඊට කලින් අපේ ආච්චි අම්මලා ගත්තොත් මට මතකයි ආච්චි අම්මලා අපිට කියනවා ඒගොල්ලන් දෙවෙනි ලෝක යුද්ධ කාලේ ලංකාවට ට්‍රේන් කරනවා කියලා. ඒගොල්ලන්ටත් අර ඒගොල්ලන් ඩ්‍රිල්ස් කරලා තිබ්බා ලෝක යුද්ධ කාලේ. සද්දයක් ආපු ගමන් ඒගොල්ලන්ට එලාම් එක වැදුණු ගමන් අර මේස යටට යන්න. ඉතින් ওই වගේ ඒ ඩ්‍රිල්ස් පුරුදු කළේ ඒගොල්ලොත් බයෙන් හිටපු කාලයක් තිබ්බා. ඉතින් ඊට කලින් ගත්තත් අපේ මේ ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි මේ එක දිගටම අපේ රටවල් විශේෂයෙන් මේ දුප්පත් දැනට අපි දුප්පත් රටවල් ඩිවලොපින් කන්ට්‍රීස් කියන මේ සංවර්ධනයේ මෙමින් පවතින රටවල්වල තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම අපිට එදා ඉඳලාම අපි සෑහෙන මේ ලොකු දුක්කම් කටලු රාශියක් මැද්දෙන් තමයි ඉන්නේ. මොකද අපි අර බලවත් රාජ්‍ය නිසාත් අපි සෑහෙන ලොකු තාරණ පීඩනවලට ලක් වුණා. අපේ සම්පත් ඒවා උදුරගෙන ගියා. ඉතින් ඊට පස්සේ අපිට මුල්ල ඉඳලම නැගිටින්න වුණා. ඒ වෙනකොට නැගිටිද්දිත් අපි ගොඩාක් දේවල් හුරගෙන ගිහිල්ලා අපේ අධ්‍යාපන ක්‍රමය හදලා තිබ්බේ. ගොඩාක් පරණ යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමයන් නිකන් සේවකයන් බිහි කරන්න විතරයි. තවමත් ඒ අධ්‍යාපන ක්‍රමය අරගෙන යනවා. ඒත් අධ්‍යාපන ක්‍රමය නිසා එන ලොකු ස්ට්‍රෙස් එකක්, ලොකු දේවල් ගොඩකින් දුක් විඳගෙන තමයි අපි තාම ඉන්නේ. එතකොට දැන් මම අම්මා කෙනෙක් විදිහට ගත්තත් මගේ මානසික සෞඛ්‍ය දැන් අපි මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසා සහ අපි මේ දේවල් දන්න නිසා, ප්‍රැක්ටිස් කරන නිසා අපි උත්සාහ කරනවා හැම තිස්සෙම අපේ මානසික සෞඛ්‍ය රැකගන්න. ඉතින් අපි අනිත් අයගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් වැඩ කරන නිසා අපිට අපේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න වෙනවා. මම දැන් සාමාන්‍ය ජනතාව ගැන කතා කළොත් සාමාන්‍ය ජනතාවට ඔය නොලෙජ් එක නැහැ. මොකද ඉස්කෝලෙන් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ස්ට්‍රෙස් එකක් ආවම අඳුන ගන්න තේරෙන්නේ නැහැ. ඇන්සයිටි ආවම අඳුර ගන්නවත් තේරෙන්නේ නැහැ. ඩිප්‍රෙෂන් කියලා ආවර ඩොක්ටර් කෙනෙක් කියන්නේ නැත්තම් තමන්ට තේරෙන්නේ නැහැ. ඉතින් කිසිම දෙයක් අපි ගොඩාක් සමාජයේ ගොඩාක් අය දැනුවත් නැහැ. විශේෂයෙන්ම සමහරක් ලෝයස්ලා ඉංජිනියර්ස්ලා පවා, ඒ කියන්නේ එතනට උඩට ගියා අය පවා ඉන්නවා මේ මානසික සෞඛ්‍ය පිළිබඳව කිසිම අවධානයක් දෙන්නේ නැහැ. සමහර වෛද්‍යවරු පවා. මොකද එහෙම අවස්ථාවක් ඒගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලොත් ගොඩාක් බිසි. ඉතින් ඒ නිසාම මේක ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන් අර හරිම නොපෙනෙන දෙයක්. මම මේ කතා කරන්න යන දේ ඇත්තටම නොපෙනෙන දෙයක් වගේ තත්ත්වයකට පත් වෙනවා ලංකාවේ. ඉතින් දැන් මම මේ කතා කරගෙන ආන්නේ අපි ඉන්න ආතතිය. එතන අපි ඉන්න ආතති අපි දරුවන්ට යන එක සහ අපේ අම්මලා තාත්තලා තාච්චිලා සීලත් ඒ කියන්නේ එහෙනම් මේ හරිම සුන්දර නිදහස් මාවතක හරිම මානසික සුවයෙන් ආපු අය නෙමෙයි. ඒක තමයි මම දැන් මත කිව්වේ. එතකොට දැන් ඔය අම්මලා තාත්තා දැන් ඔය අපේ ආච්චිලා සීල ගත්තොත් ආච්චිලා සීලගේ ඔය මානසික පීඩණය සහ ඒ ප්‍රශ්න, එතකොට ඒගොල්ලන්ගේ විවාහ ජීවිතය, ඒගොල්ලන් විවාහ වෙන විදිහ, ප්‍රපෝසල් එකකින්ද යාළු වෙලාද, යාළු වෙන්නේ මොන වගේ කෙනෙක්ද, එතකොට ගෙවල් වලින් ඒගොල්ලන්ට තියෙන බලපෑම්, ඒ දේවල් එක්ක ඒගොල්ලන් හැදෙනකොට මොකද අපේ අත්දැකීම් එක්කනේ අපිව මෝල් වෙන්නේ, අපිව සකස් වෙන්නේ. අපි පර්සනැලිටි මේ හැම දෙයක්ම සකස් වෙන්නේ අපි ගන්න අත්දැකීම් එක්ක. එතකොට දැන් අපි ආච්චි අම්මලගේ සීලගේ අත්දැකීම් එක්ක ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට විවාහ ජීවිත පවා අර සාර්ථක වෙන මට්ටමකට නෙමෙයි යන්නේ, ටිකක් අර අසාර්ථක පැත්තට බර වෙනවා. මොකද ඒ කාලේ අපේ රටේ තිබුණු තත්ත්වයන්, ඒතර අපි දැකපු විදිහ, අර කිතිබුණු කුල ක්‍රමය, කුල ભેදය, පන්ති ભેදය, ඉතින් ওই දේවල් එක්ක අර අපිට අර අපේ කෙමිස්ට්‍රි එක වැඩ කරන ආදරය දැල් වෙන තැනක නෙමෙයි සමහරවිට අපිට විවාහ වෙන්න සිද්ධ වෙන්නේ. අර ගෙවල් වලින් කැමති හඳහන් ගැලපෙන අන්න ඒ වගේ පොඩි චෙක්ලිස්ට් එකකට තමයි ගොඩක් ඉස්සර කාලේ මැරි කරේ. එහෙම නැත්තම් අර අපේ තියෙන ස්ට්‍රෙස් එක පිට කරන්නත් එක්ක අහුවෙන කෙනෙක්, කවරි හොඳයි කියලා අහුවෙන කෙනෙක් එක්ක යනවා. ඉතින් අර හරිම අර අපිට තිබුණු නොලෙජ් එක හරි අඩුයි ආදරය ගැන, විවාහය ගැන, පෞල් ජීවිතය ගැන ඒ නොලෙජ් එක හරි අඩුයි. ඉතින් ඕකත් එක්කම දැන් අපේ ඔය ආච්චියම්මලගේ සීල ගැන කිව්වේ. ඊට පස්සේ දැන් මම මේ කියන්නේ හැමතැනම 100%ක්ම නෙමෙයි, මේ බොහෝ තැන්වල තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් අපි ඊට පස්සේ අපේ අම්මලා තාත්තලා ගත්තොත් අම්මලා තාත්තලා දකින්නවනේ ආච්චිලා සීලගේ ප්‍රශ්න. එතකොට ඔය ප්‍රශ්න හරහා තමයි අපේ අම්මලා තාත්තලගේ පර්සනැලිටි එක හැදෙන්නේ. ඉතින් ගොඩාක් දෙනෙක් ගත්තොත් ඒ කාලේ පර්සනැලිටි ඩිසෝඩර්ස් හැදෙන්න පුළුවන්, නාසිසික් කට්ටිය එන්න පුළුවන්, ඒ වගේම මේ ඒගොල්ලොත් හැදෙන්නේ එහෙම හරි ලස්සන පරිසරයක නෙමෙයි. ඒ කාලේ ඒ අපේ දෙමව්පියන්ගේ කාලේ තරුණ කාලේ අපිට එන්ජොයි කරන්න බැරුව ආපු මිනිස්සු අතින් ගොඩාක් වැරදි වෙනවා. ඒ වැරදි වෙන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ දරුවන්ට, ඒ කියන්නේ අපිට.
අපිට ඒ වැරදි වුණා. ඒතර අපි දෙමව්පියන්ගෙන් මම මේ කතා කරන්නේ මතක තියාගෙන හැමතිස්සෙම මතක් කරන්න ඕනි. මේ 100%ක් මේ හැමෝම මෙහෙම නෙමෙයි. ඉතින් ඊට වඩා වෙනස් විදිහට හැදුණු සුළුතරයක් හිටියා. නමුත් බහුතරයේ ගතොත් අපි දෙමව්පියන්ගේ කාලෙත් ඉතින් ඒ සුළුතරයේ හිටියත් ලංකාවේ පොදුවේ සමාජ ප්‍රශ්නයක් තියෙනකොට කොයිතරම් ලස්සනට හිටියත් කොයිතරම් සල්ලි තිබුණත් ඒ සමාජ ප්‍රශ්නයක් කියලා කියන්නේ අපි හැම ගෙදරකටම දැනෙන ප්‍රශ්නයක්. මොකද අපි ගෙවල් එක්කම් ගෙවල් නෙමෙයි ඉන්නේ. අපි ගෙදරින් එළියට බහලා යනවා, කඩේකට යනවා, එළියට යනවානේ, අපි ඇඳුම් පැළඳුම් ගන්න යනවා. එතකොට ඒ සමාජ ප්‍රශ්න අපිට හැම තැනදීම දැනෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් හැමෝටම අධ්‍යාපනය කියනකින් කියන මිම්මෙන් එහාට දේශපාලනය කියන මිම්මෙන් එහාට ආර්ථිකය කියන මිම්මෙන් එහාට කුලය ආගම ජාතිය කියන මිමි ඒ දේවල් වලින් එහාට සමාජ ප්‍රශ්න දැනෙනවා. ඉතින් ওই සමාජ ප්‍රශ්නත් එක්ක එන අපේ දෙමව්පියෝගේ විවාහ ජීවිතවලට ඒක දරුණුවට බලපෑවා. දැන් මේ අනිත් ප්‍රශ්න ඔක්කොම ගත්තොත් ඒ ප්‍රශ්න අභිභවා මේ විවාහය කියන තැනට ඕක බලපානවා. ඉතින් විවාහයක් නිසානේ දරුවන් හම්බ වෙන්නේ. විවාහය කියන එක නිසා තමයි ඊළඟ දරුවෝ හම්බ වෙන්නේ. නේ ඊළඟ પરම්පරාවක් හැදෙන්නේ. ඒකට ඊළඟ પરම්පරාවට අපි දෙනවා ජීවිතය කියන්නේ මොන වගේ දෙයක්ද? විවාහය කියන්නේ මොන වගේ දෙයක්ද? ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද කියන මේ පණිවිඩ අපි කටින් නොකියුවට සමහරවිට අපි කටින් කියන්නේ පොත්පත්වල තියෙන හොඳ දේවල් වෙන්න පුළුවන්. දරුවෝ ඉගෙන ගන්න කටින් කියන දේ නෙමෙයිනේ. දරුවෝ ඉගෙන ගන්න ඇත්තටම මේ දකින්න දේ. ඒගොල්ලන්ගේ බ්‍රේන් එකට අපි මතක තියාගන්න හැමතිස්සම අපේ මොළයට ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි දත්ත මිලියන ගණන් තප්පරයකට මිලියන ගණන් අපි අබ්සෝබ් කරගන්නවා. රිසීව් කරනවා දත්ත ඉන්ෆෝමේෂන්. ඉතින් එතකොට දරුවෙක් වුණත් දකින්න විදිය අපේ මේ එක්ස්ප්‍රෙෂන්ස් දකින්න විදිය කතා කරන විදිය ටෝන් එක ගෙවල්ල මිනිස්සු හැසිරෙන විදිය ඒ අම්මලා තාත්තලාගේ ටෝන් එක පවා ඒ තු තාත්තා මොන වගේ චරිතයක්ද එයා හම්බ කරන කෙනෙක්ද එයා නිකන් වගකීම් විරහිත කෙනෙක්ද එතකොට අම්මා ඕනවට වඩා වගකීම් ටික අරගෙන තාත්තා වෙන්න ගිය කෙනෙක්ද එතකොට අම්මයි තාත්තයි අතර කොච්චර රණ්ඩු සරුවල් වුණාද ඒ දේවල් ඇතුලේ අම්මා කොච්චර ෆ්‍රස්ට්‍රේෂන් එකද හිටියේ අම්මා ඉච්ඡා බංගත්වයට පත් වෙලා හිටියද තාත්තා ඉච්ඡා බංගත්වයට පත් වෙලා හිටියද එතකොට ඒ දෙන්නගේ ප්‍රශ්න ටික කාටද කිව්වේ අම්මා දුවෙක්ට ඒක කිව්වද එතකොට සමහර දුවලා පුතාලා ඉන්නවා අම්මගේ ප්‍රශ්න ටික අහගෙන ඒගොල්ලෝ අවුරුදු 12 13 වෙද්දිම ළමා වැඩිහිටියෝ බවට පත් වෙනවා ළමා වැඩිහිටියෝ බවට පත් වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ අම්මගේ යාළුවෝ වගේ වෙනවා ඒ කියන්නේ අම්මා දරුවා රිලේෂන්ෂිප් එකක් හෝ තාත්තා දුව පුතා රිලේෂන්ෂිප් එකක් නෙමෙයි එතන තියෙන්නේ අම්මයි නික අම්මට 40ක් නම් අර දුවට අවුරුදු අපි තුන 10යි කියලා නමුත් ඒ 10 දරුවා 40 කෙනෙක් වගේ තමයි අර ප්‍රශ්න අහන් ඉන්නේ උත්තර දෙන්නේ එතකොට ඒ දරුවා නිකන් අර ලොකු කෙනෙක් වගේ ඒතර සමහර පවුලවල හරි අම්මේ බය වෙන්න එපා මං කොහොමද 18 වෙච්ච එකම මම ජොබ් එකක් කරලා අට උදව් කරනවා වගේ දරුවා ගැන හිතන්නේ නැතුව දෙමව්පියෝ ගැන හිතනවා ඉතින් හැබැයි මේ වගේ දරුවන්ට යම්කිසි කාලයක් යනකොට මේ විවාහ එපා වෙන්න පුළුවන්. මොකද මේ කරදර මේ බර ළමයිනුත් අරගෙන යනවා. සමහර දරුවෝ ඒ කියන්නේ මගේ ක්ලයන්ට්ස්ලා සමහරලාට මට කියලා තිනවා මට අවුරුදු 45යි මට 40යි තාම නැහැ. ඒ කියන්නේ තාම ඉවරයක් නැහැ. මේ අම්මලා තාත්තලාගේ ප්‍රශ්න. එතකොට අපිට සමහරකට ඒගොල්ලන් අපිට ඇඟිලි ගහනවා. අපිට ඉන්ෆ්ලුවන්ස් කරන අපේ විවාහ ජීවිතවලට ඉන්ෆ්ලුවන්ස් කරනවා. මොකද අම්මලා තාත්තලා ඒ බවුන්ඩරිස් healthy boundaries කියලා තියෙනවානේ මම මේක ඉස්සරහට ඔයගලන්ට කතා කරන්නම් මේ දේවල් විශ්ලේෂණාත්මකව මම අද මට ඕවරෝල් ඔයගලන්ට කතා කරන්න ආවේ මෙන්න මේ ප්‍රශ්නය ගැන. එතකොට ඉතින් අර 40 දරුවෝ විදියට ගත්ත දැන් මම මේ කතා කරන අන්තිම પરම්පරාව දරුවෝ ගත්තොත් ඒගොල්ලෝ කම්ප්ලේන් කරන දැන් දරුවෝ තමයි මංගාවට එන්නේ. දරුවෝනි මංගාවට එන්නේ එතකොට දැන් ගොඩක් අවුරුදු 50න් පස්සේ 60න් පස්සේ අය එනවා හරි අඩුයි. එතකොට දරුවෝ අවුරුදු 35යි 40යි අය ඇවිල්ලා කියන. එතකොට ඒගොල්ලොත් ඉගෙන ගත්තෝ හොඳට හම්බ කරන අය. එතකොට ඒගොල්ලෝ අධ්‍යාපනයක් තියෙනවා ડોක්ටර්ස්ලා ලෝයර්ස්ලා ඉන්ජිනියර්ස්ලා සයන්ටිස්ට්ලා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් මොන හරි ඒගොල්ලන් ඒ වගේ දැන් අම්මලා තාත්තලා ඒගොල්ලන් පුෂ් කරනවානේ මෙහෙම ඉගෙන ගන්න මෙතනට යන්න ඕගොල්ලන් ජීවිතේ ගොඩදාගන්න කියලා. එතකොට ඒගොල්ලෝ හොඳට ඉගෙනගෙන ඒ තැන් වලට ගිහිල්ලා ටීචර්ස්ලා වෙනවා මොන හරි තමන්ගේ ව්‍යාපාරයක් හරි කරගෙන කොහොම හරි මේ රේස් එකේ මේ බැටන් එක අරගෙන දුවලා ගිහිල්ලා ජය ගන්න හදනවා. හැබැයි ඒගොල්ලන්ට අවසානයේ තේරෙනවා මේ අපි දුවනවා දැන් තාම නිකන් නිදහසක් නැහැ කියන එක. මොකද ඒකට හේතු විදිහට ගත්තොත් ඒගොල්ලෝ ගොඩක් ලාට ඒගොල්ලොත් එක කතා කරද්දී ඒගොල්ලෝ දෙමව්පියෝන්ගේ ජීවිතවලින් ගන්නවා උදාහරණ. දෙමව්පියෝන්ගේ ජීවිතවලින් ඒගොල්ලෝ ගන්නවා ඒ කියන්නේ ඒ ජීවිත ගයිඩන්ස් එකක් විදිහට. ඒක තමයි මේ අම්මගේ තාත්තගේ වගේ වෙන්න බෑ. තාත්තා වගේ දුක් විඳින්න බෑ.
අම්මා වගේ දුක් විඳින්න බෑ. මගේ ආච්චිල සීලා මෙන්න මෙහෙම තත්වයක හිටියේ. ඒගොල්ලෝ බොහොම මාරුවෙන් අපි දෙමාපියන්ට ඉගැන්නුවේ. දැන් ඒගොල්ලෝ බොහොම මාරුවෙන් අපිට ඉගැන්නුවේ. දැන් අපිට ඒ නිසා මේ අපිත් කොහොම හරි ඉගෙනගෙන කරගෙන ගිහිල්ලා මෙන්න මේ ජීවිතය හදා ගන්න ඕනේ කියලා ගිහිල්ලා එතන ආයේ ප්‍රශ්නේ තිබය වෙනවා. මටත් අම්මට තාත්තට වගේ වෙයිද? ඒකට ගොඩක් එතන දැන් උගලන් තේරෙන්නේ මේ ඒ කතා කරද්දී ඉන්න වචන තමයි මට එහෙම වෙනවට මම කැමති නෑ. එතකොට ඒගොල්ලෝ ඔළුව තිනු පින්තූර ගොඩක්. දැන් මෙන්න මේක මතක තියාගන්න. දැන් අපි ඔළුව ඇඳෙනවා පින්තූර ගොඩක්. එක්තරා ක්ලයන්ට් කෙනෙක් මම දැන් මම ගොඩක් ක්ලයන්ට්ස්ගේ වැඩ කියනකොට දැන් මේ මැලේසියාවේ ක්ලයන්ට්ස්ලා. එතකොට ඒ නිසා මම ගොඩක් ඒගොල්ලන්ගේ ඒවා කිව්වත් මම උගන්න පොඩ්ඩක් ඒගොල්ලන්ගේ අර අනන්‍යතාවයක් ඔයගලන්ට හොයාගන්න බෑ කොහොමත්ම. නමුත් අර මම වෙනස් කරලා කියන්නේ මේ අධ්‍යාපනයක් උදෙසා ඔයගලගේ කේස් ස්ටඩි එකක් විදිහට ගන්න. මේක කේස් ස්ටඩි එකක්. පොත්වල තියෙන කේස් ස්ටඩි එකක් වගේ මේ ඒ කියන කෙනාට මෙහෙම උනන්නේ වගේ ගන්න. එතකොට හිතන්නේ දැන් ඒ කියලා කවහරි කාන්තාවක් ඉන්නවා. දැන් මං ගාවට එනවා කවුන්සලර් කෙනෙක් ගාවට එනවා කියලා හිතන්නක ඒ කියන කාන්තාව. එතකොට ඒ කාන්තාවට අවුරුදු 30යි කියලා. එතකොට දැන් මේ ඒ කාන්තාව කියන දෙයක් තමයි දැන් හිතන්න දැන් මගේ අම්මයි තාත්තයි අතර ඒ අම්මගේ තාත්තගේ විවාහ ජීවිතය හොඳට තිබුණ නැහැ. එතන අපිටමු අම්මා තමයි හම්බ කරේ කියලා තාත්තා ප්‍රොවයිඩ් කරේ නැහැ කියලා. එතකොට දැන් මෙයා කොහොම හරි අම්මා එහෙම අම්මා කෙනෙක් දරුවන්ට උගන්වන්නේ මොකද්ද? ආ කොහොම හරි කළා සල්ලිකාරයෙක් ගෑඟිල්ල ඉන්න කියලා නෙමෙයි. ගොඩක් වෙලාට එහෙම මහන්සියෙන් හම්බ කරපු කෙනෙක් කොහොම හරි දරුවන්ට උගන්වන්නේ අම්මලා කියන්නේ මොකද? ඒ අම්මා දන්නවා මම මේ මහන්සියෙන් හම්බ කරන නිසා තමයි මම මේ දරුවන්ට උගන්වන්නේ. මිනිස්සෙක්ගෙන් බලන් හිටියනම් ඔක්කොම ඉවරයි කියලා. ඒ වගේ අම්මලා හැමතිස්සෙම උගන්වන්නේ පුතේ හොඳට ඉගෙන ගන්න හොඳ රස්සාවක් කරන්න, ඔයා ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න, ස්වාධීන ගැහණියක් වඩටපත් වෙන්න, වඩ සල්ලි තියෙන්න ඕනි. මොකද එයා දන්නවා එයා සල්ලි හම්බ කරන්න මහන්සි වෙච්ච විදිය. එතකොට එයා හිතනවා දැන් මම තව ටිකක් හොඳට ඉගෙනගෙන තිබ්බනම් මට මේක වෙන්නේ නැහැ, මං එනවා මීට වඩා ලේසියෙන් හම්බ කරනවා කියලා. ඉතින් ඒ වගේ අම්මලාගේ දරුවෝ ගොඩක් වෙලාවට ඉගෙන ගන්නවා සහ ඉගෙනගෙන එයාත් උත්සාහ කරන දරුවන්ට මෙන්න මේ ප්‍රොවයිඩ් කෙනෙක් වෙන්න. ඒතර දන්නේම නැතුව අම්මා මේ දුවට කියන්නේ මොකක්ද? ප්‍රොවයිඩ් කෙනෙක් වෙන්න විදිහට තමයි එයාව හදන්නේ. ඉගෙනගෙන මහන්සි වෙලා ජොබ් එකක් කරන්න. මොකද සල්ලි හම්බ කරන්න ඕනේ. මොකද ඔයා සල්ලි හම්බ කරොත් තමයි ඔයාට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. වගේ දේවල් තමයි ඔලුවට දාන්න. ඒතර ඒ දුව උනත් ඊට පස්සේ ඉගෙනගෙන සල්ලි හම්බ කරනවා. එයා බලන්නේ දැන් එයාගේ තර ප්‍රොවයිඩර් මානසිකත්වයකින් තමයි එයා හැදෙන්නේ. දැන් ඕක දුවෙක් විතරක් නෙමෙයි, දැන් පුතෙක්ටත් වෙන්න පුළුවන්. හැබැයි පුතෙක්ට උනත් ඕක උනවට වඩා ගියොත් එයා සමහර පිරිමි හම්බ වෙනවා අපිට. එයා ගෙදරට කරනවා ඉවරයක් නැහැ. ඉවරයක් නැතුව කරන අන්තිමේ මහන්සි හති වැටෙනවා. මම කරනවා මොකද එයා හිතනවා එයා කොහොම සම්පාදනය කරන්න ඕනි, එයා සතුට වෙනුවෙන් හැම දෙයකම එයා රෙස්පොන්සිබල්. ඒ වගේ මේක දුවෙක්ට ආවම දුවත් එහෙමයි. එතකොට දැන් අර වගේ දුවෙක්ට හරි පුතෙක්ට හරි ආකර්ෂණය වෙන්නේ එයා කම්ෆර්ටබල් වෙන්නේ අපිටම යාළු වෙනකොට හරි විවාහිර කලින් යාළු වෙනකොට එයා කම්ෆර්ටබල් වෙන්නේ එයාට තැන දෙන කෙනත් එක්ක. එයාට ඒ තැන ඒ ප්‍රොවයිඩ් කරන්න ප්‍රොවයිඩ් කරනවා කොහොම ඇත්තටම සල්ලි විතරක් නෙමෙයිනේ ප්‍රොවයිඩ් කරනවා කොහොම හැමදේම ලේ ලීඩර්ෂිප් එක. එතකොට ආදරේ ප්‍රොවයිඩ් කරන එක අපිට මොන හරි දෙයක් අපි ඉමෝෂන්ස් පැත්තෙන් ඉමෝෂනල් සපෝට් එකක් දුනත් ඒක ප්‍රොවයිඩ් කරන කෙනා වෙන්න පුළුවන්. ඒතර අතන අර ඒ ගැහණු කෙනා වුණත් කතිකරි යාළු වුණත් ප්‍රපෝසල් එක වුණත් එයා මේ කම්ෆර්ටබල් වෙන්නේ එයාට ඒ තැන දෙන කෙනා ගාව. එහෙම නැතුව එයාට වඩා නිකන් වැඩිපුර ප්‍රොවයිඩ් කරන කෙනෙක් නම් එයාට එතන පොඩ්ඩක් නිකන් මදි පුංචිකමක් වගේ දැනෙන්න පුළුවන්. මම නිකන් නැතිං මෙයා ඉස්සරහ වගේ. හැබැයි එයාට තැන දෙන කෙනා ගාව එයාට වාව මෙයාට මාව හරි වටිනවා වගේ එකක් දැනෙන්න පුළුවන්. එතකොට ඒ විවාහ ජීවිතේ ගියාට පස්සේ එතනදී අර ලේඩිටම අර කාන්තාවටම දිගටම ප්‍රොවයිඩ් කර කර ඉන්න වෙනවා වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙලා තියෙනවා. අන්තිමට ඒ වගේ ක්ලයන්ට්ස් අපිට කියන දෙයක් තමයි අයියෝ මම ප්‍රොවයිඩර් වෙලා තියෙනවා, හැබැයි මම එච්චර ඒකට කැමතිත් නැහැ. මම දැන් අපේ අම්මා වගේ මමත් එහෙමම දැන් මහන්සි වෙවි ඉන්නවා කියලා. නමුත් එතනදී එයා ඒ අකමැති දේ එයාම මැනිෆෙස්ට් කරගෙන තියෙනවා. එතකොට ඒක ඇත්තටම හස්බන්ඩ්ගේ වරදක් නෙමෙයි. මොකද හස්බන්ඩ් කොහොමත් එහෙම කෙනෙක් නෙක. හස්බන්ඩ් කොහොමත් එයාගේ යම් කිසි කැපැසිටි එකක් මෙයාට වඩා අඩු කෙනෙක් නෙක. එතකොට කොහොමත් ආකර්ෂණය වෙන්නේ. එතකොට ඒක හරහා මෙයා එයාට වඩා හම්බ කිරීම හෝ එයාට වඩා ලීඩර්ෂිප් එක වැඩි වීම හෝ ඒක හරහා මෙයාට අර එන
අසරණකම ඒපා වීම ඒවත් එක්කම ආය 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 මෙයා පරණ ඒ පරණ ට්‍රැප් එකටම පරණ පැටර්න් එකටම වැටලා ඒකම කරගෙන කරගෙන යනවා. මේක දකින්නකම් මම්මි මට මේ මොකද්ද වෙන්නේ, මම්මි මොකද්ද මැනිෆෙස් කරගෙන තියෙන්නේ, ඇයි මට එහෙම වෙලා තියෙන්නේ කියන එක දකින්නකම්. ඒතර පිරිමියත් ඉන්නවා එහෙම, සමහර පිරිමියා ඉන්නවා. දැන් අපි තුම අම්මා ගොඩාක් සැර කෙනෙක් නම්, ඒතර අම්මා ගොඩාක් සැරයි, එහෙම නැත්නම් එක්කෝ අම්මා වැඩිමයව ගණන් ගන්නෑ, පුතෙක් විදිහට අතහැරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම ගොඩාක් අම්මා සැර කෙනෙක් මට හම්බුණා. ඒතර ඒ පුද්ගලයාගේ අම්මා ගොඩාක් සැරයි, මෙයාට ගහන, මෙයා ගොඩාක් ඇබියුස් කරපු, මානසිකව ඇබියුස් කරපු අම්මා කෙනෙක් පුතාව. ඒතර දැන් මේ පුතා හැබැයි යාළු වෙනකොටත් අන්තිමේදී මෙයාව කන්ට්‍රෝල් කරන, මෙයාව මානසිකව ඇබියුස් කරන කෙනෙක්ව තමයි මෙයාට හම්බ වෙන්නේ. ඒතර එයා එෆ්.ඒ.ක නවත්තලා ආයතනකට යනවා, එතනත් හම්බ වෙන්නේ මෙයාව මානසිකව ඇබියුස් කරන කෙනෙක්ව. එතකොට මෙයා අර අම්මගේ දේ රිජෙක්ට් කරන්න අපිට එනවනේ පින්තූර ඔළුවේනේ, අම්මා මෙහෙම කෙනෙක් මට මෙහෙම කරා, ඒතර මෙන්න මෙහෙම කෙනෙක් එහෙම කෙනෙක් නම් එපා. හැබැයි අපි කොච්චර එපා කිව්වත් අපි ඒ කෙනත් එක්ක අපි කවුරු හරි ෆෑකකට යනකොට හරි අපි වාඩි වෙලා ඒ සම්බන්ධතාවේ පටන් ගන්නකොට මට හෝම් වගේ ෆීලිං එක, මට පොඩි ෆැමිලිය මගේ බ්‍රේන් එකට, මගේ ඇඟට, විශේෂයෙන් බ්‍රේන් එක, අපි බ්‍රේන් එක නම් මේ දත්ත ඉන්ෆර්මේෂන් ගන්න තැන, ඒතර මගේ බ්‍රේන් එකට පොඩ්ඩක් ෆැමිලිය ගතියක් දැනෙනවා. මාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් කෙනා ගාව මාව කන්ට්‍රෝල් කර, මොකද එතන සමාන ශාමියා මාරයිනේ, එයාට මාර ලීඩර්ෂිප් ක්වලිටි එකක් තියෙන්නේ, මෙයා මාර පර්සනලිටි එකක් තියෙන ගැහැණු කෙනෙක් කියලා එයාට පොඩි එයාට හිත යන්නේ එහෙම අයට. මොකද එයාගෙත් තියෙනවා පොඩි කන්ට්‍රෝල් වෙන්න නැමෙන ගතියක්. මොකද පොඩි කඳලම අම්මයාව කන්ට්‍රෝල් කරලා ඇබියුස් කරලා හුරු වෙච්ච එකත් එක්ක. එතකොට මෙයාට හෝම් වගේ ෆීලිං එක, ෆැමිලිය, අපේ මොළයට හුරු පුරුදු ගතියක් දැනෙන්නේ අර පොඩි කාලේ ගත්ත අත්දැකීම් එක්ක. ඒ වගේම තමයි ඇබියුස් වෙච්ච අය දෙමාපිය අතින් වෙන්න පුළුවන්, ඒ වගේම පුංචි කාලේ ඇබියුස් වෙච්ච අය පවා යන්නෙම තමන්ව ඇබියුස් කරන්න පුළුවන් පරිසරයක් තමයි නිර්මාණය කරගන්නේ. සමහර වෙලාවට තමන්ව ඒ පැටර්න් එකකින් ගලව ගන්න, තමන්ට ආදරය කරලා තමන් එතනින් ගලව ගන්න කෙනාව ප්‍රතික්ෂේප කරලා එයාට රිද්දවලා එයාට පයින් ගහලා ඒගොල්ලෝ යන්නෙම තමන්ව හූරගෙන කන, තමන්ව ඇබියුස් කරන, තමන් මානසික වෙන්න පුළුවන්, ශාරීරික වෙන්න පුළුවන්, නැත්නම් මගේ ශ්‍රමය හූරකන වගේ තැනකට තමයි ඒගොල්ලෝ යන්නෙත්. ඒක අපි කියන අයෝ කරුමේ වෙන්නේ නැති කියලා. මේ ළමයාගේ කරුමේ අච්චර හොඳ කෙනෙක් හම්බුණා, අච්චර මෙයා වෙනස් කරන්න පුළුවන් කෙනෙක් හම්බුණා, මේ කියන දේ අහන්න නැතුව එයා වයින් කළ අතන්ටම ගියානේ. මේ සමහර අයට එහෙම වෙනවා. හැබැයි ඒක ඇත්තටම මේ කර්මය තමයි. කර්මය කියන අපේ චේතනාවත් එක්ක හැදෙන දෙයක් නෙමෙයි, චේතනාවනේ. නමුත් ඇත්තටම ඒක කර්මය කියලා අපිට ඉන්ටර්ප්‍රීට් කරලා ඒක වෙන දෙයක් ඒක වළක්වන්න බෑ කියන එක නෙමෙයි. ඒකනේ අපි ඉන්නේ, අපි මනෝ උපදේශකවරු විදිහට, තෙරපිස්ලා විදිහට අපි කරන්නේ ඔය පැටර්න්ස් හදන එක, ඔය පැටර්න්ස් නැති කරන එක, ඔය පැටර්න්ස් කඩන එක. ඒ වගේ මේගොල්ලන්ට ඒක දිහා බලලා, ඒක දිහා බලන්න උදව් කරලා, ඒගොල්ලෝ ඒක දිහා බලලා ඒගොල්ලන්ට ඒක දකින්න ඒගොල්ලන්ගේ මේ එන පැටර්න්ස් කොහෙන්ද එන්නේ, ඇයි මෙහෙම වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒගොල්ලන් ජීවිත වෙනස් කරගන්න. ඉතින් දැන් ඔයගොල්ලෝ තේරෙනවා කියලා ඇත්තටම මේ කොච්චර අපි අන්තිමේදී අපි ඉගෙන ගත්තා කියලා, හරි මේ රේස් එක දුවලා අම්මලා තාත්තලාගෙන් බැටන් එක අරගෙන මේ රේස් එක දුවලා ගිහින් ડોක්ටර් වෙලා, ලෝයර් වෙලා, ඉංජිනේර් වෙලා, සයන්ටිස්ට් වෙලා රට ගිහිල්ලා මේ කොහෙද ලෝකේ තියෙන හොඳම රටට ගිහිල්ලා නතර වුණත් අර 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 ගතිගුණ, ඒ අපි එපා කියලා අතහැරපු දේවල්, හිතන්නේ විවාහ ජීවිතයක් නම් මේ විවාහ ජීවිතේ මේගොල්ලෝ මේව මට එපා කියලා අතහැරපු දේවල් අපි වෙන විදිහකට ගෙනල්ලා මැනිෆෙස්ට් කරනවා. දැන් අද මේ වීඩියෝ එකෙන් උගලන්ට දැන් එනවා අදහසක්, එහෙනම් මම මගේ දෙමව්පියන්ගේ දැකලා මම අකමැති දේවල් මොනවද? සමහර වෙලාවට සමහර අය ඉන්නවා මාත් එක්ක කතා කරනවා, මගේ දෙමව්පියන්ගේ විවාහ ජීවිතය අර අසාර්ථක වෙච්ච විවාහ ජීවිතය. ඒ නිසා මම මගේ විවාහ ජීවිතය අසාර්ථක නොවන විදිහට වැඩ කරන්න මේක ෂුවර් කරනවා. මම හරි පරිස්සමින් මේක අරන් යනවා. එතකොට එතනම අසාර්ථක නොවුනත්, ඒගොල්ලන්ගේ විවාහ ජීවිතය අසාර්ථක වෙන්න කලින් අසාර්ථක වෙයි කියලා හිතලා අසාර්ථක විවාහ ජීවිතයක් වළක්ව ගැනීම වෙනුවෙන් වැඩ කරනවා කියන්නේ එතනම අසාර්ථකත්වයේ මානසිකත්වයේ හැදිලා තියෙනවා. හරි භයානකයි. මොකද අර අසාර්ථක දෙමාපියෝ, අසාර්ථක විවාහ ජීවිත, එහෙම නැත්නම් මේ අසාර්ථක සාමයේ ප්‍රශ්න සහගත පවුල් වලින් එනකොට, දැන් මම එකයි කිව්වේ මේක ලංකාවේ අපි හැමෝටම පුදු දෙයක්. මොකද ලංකාවේ අපි දෙමාපියන්ට
දේශපාලන ප්‍රශ්න නිසා මතුවෙච්චේ සමාජ ප්‍රශ්න අපිට සෑහෙන තිබුණා. එතකොට ඒවා ඒගොල්ලන්ගේ මානසිකත්වයට බලපෑම මේ මානසිකත්වය අරන් ගෙදරට නෙන්නේ. මේ පවුල කියන සංස්ථාව හරිම මේ හරි එකහටකින් මුළු රටටම බලපාන සංස්ථාවකින් රට පවුලට බලපානවා, පවුල ආයමත් රටට බලපානවා. ඒ කියන්නේ පවුලේ පාර්ලිමේන්තු වුණත් මේ මොකක් හරි හදන පනතක් හෝ වේවා අපි පාර්ලිමේන්තුවට පත් කරලා යවනවා නම් මෝඩියෝ පිරිසක් ඒ මෝඩියෝ නිසා එතන ඇති වෙන ප්‍රශ්න ටික ගෙදරට බලපානවා කියලා ගෙදර අපි විවාහ ජීවිතයට බලපානවා කියන එක ගොඩක් දෙනෙක් දන්නේ නැති කාරණයක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව පවා ඒ ඇතිවන සමාජ ප්‍රශ්න, නීතිමය ප්‍රශ්න, ඒ දේවල් ගෙදරට එනවා. අපේ ගර්භණී අම්මා කෙනෙක්ගේ මානසිකත්වයට බලපානවා. එතකොට ඒ දරුවගේ මානසිකත්වය දරුවගේ නිරෝගීකමට බලපානවා. ඉතින් ඒක හරිම මේ මිට වඩා සෑහෙන ලොකුවට හිතන්න ඕනි දෙයක්. මොකද ඔය 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 විද්‍යාව ඔය මනෝවිද්‍යාව සහ ඔය සයන්ස් එක අපි ඉස්කෝලවල උගන්වන්නේ නැහනේ. දැන් ඇත්තටම අපි අධ්‍යාපන ක්‍රමයට ඕවා එන්න ඕනි. අධ්‍යාපන ක්‍රමයට මේ මනෝවිද්‍යාව ඇත්තටම එන්න ඕනි. ඒක අත්‍යවශ්‍ය දෙයක් මට හිතනවා. නීතිය සාදේ මම ලෝයර් කෙනෙක් විදිහට දැන් මම හැමතිස්සෙම හිතනවා මොකද නීතිය ඇතුළේ වුණත් නීතිය නොදැනීම සමාවට කාරණයක් නෙමෙයි කියලා පූර්ව නිගමනයක් තියෙනවානේ. නීති පූර්ව නිගමන තියෙනවා. ඒ පූර්ව නිගමන වලින් එකක් තමයි නීතිය නොදැනීම සමාවට කාරණයක් නෙමෙයි. අනේ මම මේක දැනන් හිටියේ නැහැ කියන්න බෑ. ඉතින් එහෙනම් දරුවන්ට නීතිය කියන එක යම්කිසි විදිහකට ඉස්කෝලේ උගන්වන්න ඕනේ. ඒ වගේ මෙතනින් එහාට මනෝවිද්‍යාව කියන එක මේ හැම තැනම තියෙන මනෝවිද්‍යාව. හැම තැනම මනසත් එක්ක සිද්ධ වෙන දේවල් දාද වෙනකොට අපි මයින්ඩ් එක වෙනම බොඩි එක වෙනම කියලා නෙමෙයි දැන් නිකන් මයින්ඩ් එක තනි කරම බොඩි එකට බලපානවා. මයින්ඩ් එක තනි කර අපේ භෞතික ලෝකයට බලපානවා කියන තැන මිනිස්සු ඉට ගන්නවා. රිසර්ච් කරනවා, පරීක්ෂණ කරනවා, මොළේ පිළිබඳව, මනස පිළිබඳව, අපි හිතන පැටර්න්ස් පිළිබඳව සෑහෙන රිසර්ච් කරන කෙනෙක් නම් සහ මනෝවිද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් නම්, ඒ වගේම ඔබ කවුන්සලර් කෙනෙක් නම්, ලයිෆ් කෝච් කෙනෙක් නම්, අපි ගොඩක් අය ඉන්නවා දැන් මායදරටුවෙන් බිහි වෙච්ච ඇත් සෑහෙන ඉන්නවා ලයිෆ් කෝචින් කරන, කවුන්සලින් කරන, ඒ වගේම මොටිවේෂනල් ස්පීකර්ස්ලා. ඉතින් මට හරි සතුටුයි මායදුරට මතක් වෙච්ච නිසා කියන්නේ ලබන සැප්තැම්බර් 1 වෙනිදා අපේ පාලසනි මායදුරටුව පටන් ගන්නවා. ඉතින් මම අද කතා කරපු හැමදේමත් මායදුරටුවට මම දාලා තිනවා. මොකද මම කවුන්සලර් කෙනෙක් විදිහට එළියට ආවට පස්සේ එළියට එන්න කලින් ඉඳලම කල්පනා කරපු දෙයක් තමයි මේ හීලින් මේ සූපත් භාවයේ පිළිබඳව පවා මායදුරට ඇතුළත් කරන්න ඕනේ. ඉතින් පහුගිය අවුරුද්ද පුරාවට ඒ කරපු හැම මායදුරටුවකම වගේ මේ දේවල් ඇතුළත් කරලා තිබුණා. ඉතින් මායදුරටුව සැප්තැම්බර් 1 වෙනිදා ඊළඟ පටන් ගන්නවා. ඉතින් ඒ වගේම හැම මාස දෙකෙන් දෙකටම මායදුරටුව මේ ඔන්ලයින් ට්‍රේනින්ග් එක තියෙනවා. ඉතින් ඒකටත් ආපු අය මේක බලනවා ඇති. ඉතින් ඒ වගේම එන්න ඉන්න අයත් මේක බලනවා ඇති. ඉතින් මේ අපි යමු අපේ මාතෘකාවට. ඉතින් ඒ වගේ දැන් හරිම වටිනවා මේ දැනුම, මේ මනෝවිද්‍යාව පිළිබඳව දැනුම. ඒ නිසා ඔගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි එහෙනම් මේක අපිට මෙතනින් එහාට අපි ජීවිතේ දෙමව්පියන්ගෙන්, ආච්චි අම්මලාගෙන්, සීලගෙන්, සමාජෙන් ආපු මේ පැටර්න්ස් අයින් කර ගන්න ඕනි කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරා කියලා ඒකෙන් ගැලවෙන්න බෑ. ඒකත් හරියට දේවැඩියාව හැදෙයි කියලා හිතාගෙන අපි දේවැඩියා රෝගියෙක් විදිහට හැසිරෙනවා වගේ දැන් හැදෙයි කියලා හිතාගෙන අර ගොඩාක් පරිස්සම් වෙනා ඉන්නව. අන්තිමට ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ දේවැඩියාව හැදෙයි කියලා, දේවැඩියාව හැදුණු කෙනෙක් වගේ. ඉතින් එහෙමයි ඉන්නවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතාගෙන හැසිරෙන්නේ ප්‍රශ්නේ තියෙන කෙනෙක් වගේ. එතකොට වෙන්නේ අපි ප්‍රශ්නේ තියෙන කෙනෙක් වගේ අන්තිමට ඇසිරීම තුළ ඒ ප්‍රශ්නේ නිකම මැනිෆෙස්ට් වෙනවා. මොකද අපි ඔළුවට දාන්නේ, අපි ඇඟට ගන්නේ, අන්තිමට ඒ ප්‍රශ්නේ තමයි ඇත්තටම ප්‍රශ්නේ අපි හදාගෙන තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක් වුණාට පස්සේ මිනිස්සු හැසිරෙන විදිහ වෙනයි. නමුත් අපි නිදහසේ ජීවත් වෙන මිනිස්සු හැසිරෙන විදිහ වෙනස්. ඉතින් එතනදී අපි කතා කරන විදිහ වෙනස්, අපි දේවල් වලට ප්‍රතික්‍රියා කරන විදිහ වෙනස්. නමුත් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතුවම කතා කරන විදිහ වෙනස් වෙනවා, ප්‍රතික්‍රියා කරන විදිහ වෙනස් වෙනවා. බයත් එක්ක, කියන්නේ ෆියර් කියන ෆැක්ටර් එක, බය කියන මේ සාධකයේ මත ගොඩක් දේවල් සමහර දේවල් කතා නොකර ඉන්නවා, සමහර දේවල් නොකර ඉන්නවා. ඉතින් දේවල් වෙනවා. ඉතින් ඒකට අන්තිමේ දන්නේම නැහැ. ටික කාලයක් යනකොට මතක තියාගන්න. අපි ගොඩක් හිතන දෙයක් තමයි අපි හිතන හරි කමක් නැහැ. මෙහෙම යමු ජීවිතේ. මෙහෙම යමු. මෙහෙම හොඳයි. කමක් නැහැ මම ඕක ගැන බලන්න නැතු ඉන්නා. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ නිකන් අපි දැක්කේ නැහැ වගේ ඉස්සරහට යනවා. හරි කමක් නැහැ. යාට ඕන විදිහට ජීවිතේ විඳින්න අරිනවා. මම මගේ පාඩුව යනවා කියලා. හැබැයි ඇත්තටම කවුරු කොහොම කිව්වත්
ඔගලන්ට කවරු උපදෙස්තුන්නත් එයාට ඕනි විදිහට එයාට ඉන්නරින්න ඔයාට ඕනි විදිහට ඔයාට ඉන්න කියලා පවුලක් කියන්නේ ඒක නෙමෙයි. බොඩින් කාර්ය වගේ පවුල් වල ඉන්න බෑ. එතකොට අපිට දැනෙන්න ගන්නවා මේ බර, මේ වේදනාව. කොච්චර කරත් අපිට දැනෙන්න ගන්නවා. මේ බර වේදනාව ඊට පස්සේ කතා නොකර අන්තිර අපේ ශරීරෙට ලෙඩක් කියලා තමයි ඒක පිට වෙන්න. මොකද මනස කියන්නේ අපේ ශරීරයට බලපාන දෙයක්. ශරීරය අනිවාර්යයෙන්ම ශරීරයේ දෙයක් මනසට බලපානවා වගේම අපිට තුවාලයක් වුණොත් කකුලට මොකක් හරි වුණොත් අපි අනිවාර්යයෙන්ම අපිට ඔළුවට අමාරු වෙන. ඒ කියන්නේ අපිට අයියෝ මට ඇවිද ගන්න බෑ, මට කිතුලින් ඉලිට යන්න බෑ, මගේ ඇඟ රිදෙනවා කියන එක අපිට මනසට බලපාන. අපි මානසිකව වැටෙන්න පුළා. ඒ වගේම තමයි මානසිකව වැටිලා කමක් නෑ යාට උණු ජුරියට ජීවත් වෙන්න දෙනවා කියලා ගැහණු කෙනෙක් හිතාගෙන ඉස්සරහට තනියෙන් වැඩ කරගෙන යනවා නම් පිරිමි කෙනෙකුත් එහෙම හිතන් වැඩ කරන් යනවා නම් ඒ කියන්නේ එයා ඒ වහගෙන ඉන්න පාට් එක ඇතුලේ ඒ තියෙන තුවාලය එන්න එන්න ටික ටික දවසින් දවස දවසින් දවස දවස චුට්ට 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 තුවාලය වැඩි වෙලා චුට්ට චුට්ට මේක පැසවලා චුට්ට චුට්ට වන වෙන්න ගන්නවා. එතකොට දන්නේම නැහැ මේක ඇඩ්‍රස් කරන්න නැතුව, මේක කතා කරන්න නැතුව, මේ කමියුනිකේෂන් එක හදාගන්න නැතුව අන්තිමට ෆැමිලි තෙරපිස් කෙනෙක් ගාවට ගියත් අන්තිමේදී හදාගන්න බැරි තරම් මේ ප්‍රශ්නේ ඔඩු දුවනවා. ඊට පස්සේ දරුවන්ටත් ඒක ඒ විදිහට දරුවොත් මැනිෆෙස්ට් කරනවා. දරුවන්ගේ ජීවිතවලත් ඒගොල්ලන් ඒ විදිහට මැනිෆෙස්ට් කරනවා. මොකද ඒ ප්‍රශ්නේ ඔඩු දුවලා ඊට පස්සේ දෙමව්පියන් ගැතිවෙන ආරවුල් දරුවෝ හිතනවානේ අපිට නම් ඔහොම දෙයක් කරගන්න හොඳ නෑ කියලා. මොකද ඒගොල්ලෝ කවුන්සලර් කෙනෙක් ගාවට ගිහිල්ලා හරි තෙරපිස් කෙනෙක් ගාවට ගිහිල්ලා හරි මොනවා හරි දෙයක් කරලා ඒගොල්ලන් මේක තේරුම් අරගෙන නැත්තම් දරුවෝ දන්නෙත් නැහැ මොකක්ද උනේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ ආ මේ දෙමව්පියන්ගේ මෙහෙම ප්‍රශ්නයක්. ඒගොල්ලන් අතට ඒගොල්ලෝ නොගැලපෙනවා. ඒගොල්ලෝ ප්‍රශ්නයි. ඒගොල්ලෝ කණිකර ජීවත් වෙන්නේ බෝඩින් කාර්යෝ වගේ. දෙන්නට දෙන්න තාත්තා වෙනම ජීවිතේ විඳිනවා, අම්මා වෙනම ජීවිතේ විඳිනවා. නමුත් අන්දිර දෙන්නට එකට ඉන්න බෑ. ගොඩක් මිනිස්සු ස්වාධීන වෙනවා, ස්වාධීන වෙනවා. හැබැයි අර එකට ඉන්න ගියාම ඒගොල්ලන්ට බෙදාගෙන ෂෙයා කරගෙන කොම්ප්‍රොමයිස් කරගෙන ජීවත් වෙන්න හරි අමාරුයි. ඒ අර ස්වාධීනත්වය උනත් වැඩි වුණාම එහෙම අර දැනෙන අයිසොලේෂන් එක වැඩි. ඉතින් අපිට බෙදා ගන්න පුළුවන් වුණාට තනිකම බෙදා ගන්න බෑනේ. තනිකම ඊට පස්සේ හරිම දරුණු විදිහකට අපිට දැනෙන්න ගන්න. තනිකම හරි වේදනාවක්. ඉතින් මේක මතක තියාගන්න, තුවාලයක් අපේ ජීවිතේ තිබිලා ඒ තුවාලෙ දිහා අපි බලන්නේ නැතුව ඉස්සරහට යනවා කියන්නේ. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා පෞල් ජීවිතය තුල වෙන්න පුළුවන්. මොන හරි අපේ මොකක් අපි හිතන පතන තින්කින් පැටර්න් එකේ වෙන්න පුළුවන්. මට දැනෙන දෙයක් තියෙනවා, වේදනාවක් තියෙනවා. හැබැයි මේක ඒ වේදනාව තියෙනවා, මම ඒක නිකන් නැහැ වගේ සතුටින් අපි පුළුවන් තරම් ස්තුතිවන්ත වෙනවා. දැන් මමත් කියනවානේ ස්තුතිවන්ත වෙන්න, සමාධියම සමාව ගැනීම කරන්න කියලා. ඒ කියන්නේ මේ තුවාල වහගෙන නෙමෙයි. එතකොට තුවාලයක් තියෙන කෙනෙකුට හිතන හරි කමක් නැහැ, මම මේ ගැන බලන්නේ, මේ තුවාලෙ මෙහෙම තිබ්බදෙන් මම මේ තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙලා මේකත් එක්ක මම කොහොමද ලස්සනට මේ සතුට හදාගෙන යනවා කියලා. එහෙම යන්න පුළුවන් ඕන කෙනෙක්ට. හැබැයි මේ තුවාලයක් තියෙන බව වහගෙන කරගෙන ගියොත් ඒ තුවාලෙ ටික ටික ලොකු වෙනවා. එතකොට මේ තුවාලය මගින් දෙන වේදනාව අපිට දැනෙන්න ගන්නවා ජීවිතේට. ආයි ඒකත් වහනවා, ඒකත් වහනවා. ඒ තුවාලේ ආයි වැඩි වුණාම ඒ එන වේදනාවක් යට ගන්නවා, වහනවා. අන්තිමට මානසික රෝගයක් දක්වා ඒක යනකම් අපි දන්නේම නැහැ. ඒත් බලයි මේ සතුටින් නිදහසේ හිටපු කෙනාට කොහොමද එකපාරට මානසික රෝගයක් ආවේ කියලා. ඒතර සමහර ගෙවල් අය පිළිගන්නේ නැහැ ඔය බොරු කරන්නේ. ඇයි එහෙම පිළිගන්නේ නැත්තේ? මොකද අපි පෙන්නලා නැහැ අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ප්‍රශ්නයක් නෑ වගේ හරි සතුටින් ඉන්නවා. එකපාරට මානසික රෝගයක් අහම කට්ටිය හිතනවා මේ බොරු කරන්නේ, මෙයාට එහෙම ප්‍රශ්නයක් නෑ, මෙයා මේ සතුටින් හිටපු කෙනෙක් මෙච්චර අවුරුදු ගානක් කොහොමද එහෙම වෙන්නේ කියලා. ඒ නිසා තුවාලයක් තියෙනවා කියලා කියන්නේ ඒ තුවාලෙන් යම්කිසි ඉම්පැක්ට් එකක්, යම්කිසි දෙයක්, ඒ වේදනාව නැති වෙනවා නෙමෙයි. අපි කරන්නේ ඒක නෑ වගේ ඉස්සරහට යන එක. නෑ වගේ ඉස්සරහට යනවා ගියා කියලා අර තුවාලෙ සුවපත් වෙන්නේ නෑ. අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා මේ තුවාලේ අර වේදනාවයි ඒක සුද්ධ කරන්න ඕන, තුරු රිදෙනවා, බෙහෙත් දාන්න ඕනි, මහුමක් ගහනවා නම් ඒක ගහන්න ඕනි. ඉතින් ඒ විතර වේදනාවක් එනවා. සමහරක් ඒ වේදනාවටත් බයයි. මොකද කවුන්සලර් කෙනෙක් ගාවට ආවත් දැන් අපි ගාවට ආවම සමහර වෙලාවට දෙවෙනි සෙෂන් එක තුන්වෙනි සෙෂන් එක යනකොට හරි සුන්දර දෙයක් නෙමෙයි ඒක. ක්ලයන්ට් අඬනවා, යාට වේදනාවයි, අපිව ට්‍රිගර් වෙන, ඒගොල්ලන්ග ට්‍රිගර් වෙනවා. අපිට සමහරක්කට දුක හිතෙනවා. මොකද අපි ඉස්සරහා ගොඩාක් වේදනාවෙන් කෙනෙක් අඬනකොට. නමුත් අපි දන්නවා මේ අර තුවාලයක් සුද්ධ කරනවා වගේ තමයි. එයාට ඒකේ වෙලාවට වේදනාවක් වුණාට මේ සුද්ධ කිරීම හරහා එයා ටික ටික සූපත් වෙන්න ගන්නවා කියලා යට ගහගෙන hina වෙලා ඉන්නවට වඩා. ඉතින් සමහර ක්ලයන්ට්ස් ලයිස් ආවම අපි ගාවට ඒගොල්ලෝ හරි hina වෙලා ලස්සනට ප්‍රශ්න කියනවා. ඒක අපි දන්නවා මෙයා මේ වේදනාව සප්‍රෙස් කරගෙන වේදනාව යට ගහගෙන hina වෙලා එයා කෝපි මෙකැනිසම් එක. ඒවා කෝපි මෙකැනිසම්. මොකද එයාගේ තියෙන වේදනාව දරාගත්තොත් එයාට දවස් ගණන් අඬ අඬ ඉන්න වෙනවා.
වේදනාව යාට ලව් කරොත් එයාට ඒ වේදනාව දැනෙන්න එයාට දවස් ගණන් සත්‍ය ගණන් අඬහඬ ඉන්න වෙයි. එයාට එහෙම ටයිම් එකක් නැහැ. එයාට ජීවිතේ ඉස්සරහට එයාගේ වැඩත් එක්ක යන්න නම් එයාට hina වෙලා ඒ වේදනාවල් දරාගෙන hinaවකින් දරාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒකත් හරි භයානක දෙයක්. මේක hinaව කියන එකත් එයාගේ අර සියලුම වේදනාවන් යට ගහන ක්‍රමවේදයක්. ඒකත් කාලයක් ඉස්සරහට යනකොට එයාට ලොකු මානසික රෝගයක් හැදෙන්න පුළුවන්. ડિප්‍රෙෂන්, ડિප්‍රෙස් වෙලා, ඇන්සයිටි හැදෙලා එයාට ගොඩාක් යව මානසික වැටෙන්න පුළුවන්. එයාගේ දිනදා ජීවිතේ එදිනදා ජීවිතේ දේවල් කරගන්න බැරි මට්ටමකටම ඒ මානසිකත්වය යන්න පුළුවන්. හේතුව එයාගේ ඉමෝෂන්ස් එයා සමහරක් ඒවා දන්නේ නැහැ. ඒ දුක වේදනාව නෙමෙයි හැමදේම hinaවකින් වහගෙන යනවා. ඉතින් ඒ දෙපැත්තම ඒ අන්ත දෙකම හොඳ දෙයක් නෙමෙයි. හැබැයි ඒක නිසා නේද මේ ලෝකේ මයින්ඩ්ෆුල්නස් කියන එක ලොකුවට ඉස්සරහට ඇවිත් තියෙන්නේ. සිහියෙන් දකින්න එක. මට වේදනාවක් නම් ඒක වේදනාවක් කියලා දකින්න එක. සතුටක් නැංගි සතුටක් කියලා දකින්න එක. මට කලකිරීමක් තියෙනවා නම් මට කලකිරීමක් ආවා කියලා දැනෙන එක. Tamanට දකින්න එක. එතකොට ගොඩක් වෙලාවට අපි මේ හැම ඉමෝෂන් එකම අර ඉන්සයිඩ් අවුට් 2 ෆිල්ම් එක බලන්න කියලා මම ඔයගලන්ට එන්කරේජ් කරන්නෙත් ඒකයි. මේ හැම ඉමෝෂන් එකක්ම හරි වටිනවා. මේ හැම ඉමෝෂන් එකක්ම අපේ ජීවිතයට වටිනවා. ඒ ඉමෝෂන් එක එතන තියෙන යම්කිසි හේතුවකට. ඉතින් ඒක දකින්න එක මේ ඉමෝෂන් එක ආවා කියන එක මෙන්න මේක මෙතන තියෙනවා කියන එක දකින්න එක සහ මේ දේවල් වලට බය වෙන්නේ නැති වෙන එක. එන අදින් පස්සේ ඔයගල උලා ඉමෝෂන්ස් වලට බය වෙන්නත් එපා. දෙමව්පියන්ගේ ජීවිතය අපි මැනිෆෙස්ට් කරයි කියලා බය වෙන්නත් එපා. ඒ වෙනුවට බය වෙනුවට උර නිදහස් වෙන්න නිදහස් වෙලා ඔගලන් ඇත්තටම මොනවද දැන් මෙච්චර කාලයක් දන්නේම නැතුව අපි අම්මව රිජෙක්ට් කරාට තාත්තව රිජෙක්ට් කරාට එහෙම නැත්තම් සමහරකට ඒගොල්ලන්ගේ ඒගොල්ලන් අපි රිජෙක්ට් කරන්නේ නැති අපි ඒගොල්ලන්ට ආදරේ නමුත් ඒගොල්ලන් වෙච්ච සමහර දේවල් ඒගොල්ල කරපු දේවල් සමහරකට ගොඩක් අය රිජෙක්ට් කරනවා. ඒක මම නම් ඒක කරන්නේ නැහැ. ඒගොල්ලන් එතන හැසිරිච්ච විදිය ඒගොල්ලන් ඒ ගත කරපු ජීවිතයට වඩා අපි වෙනස් ජීවිතයකට යන්න ඕනි කියලා ගොඩක් අය හිතාගෙන ඉස්සරහට යනවා. හැබැයි අන්තිමේදී ඒ ප්‍රතික්ෂේප කිරීම හරහා අපි අන්තිමට ඇවිත් තියෙන තේ වගේම තැනකට. ඉතින් ඒ නිසා ප්‍රතික්ෂේප නොකර ඒගොල්ලෝ එහෙම කරේ මෙන්න මේ හේතු ටික නිසා. දැන් අපි මෙහෙම කරන්නේ අන්න ඒගොල්ලන්ගෙන් ආපු සමහර පැටර්න්ස් අපි ගාව තියෙනවා. ඉතින් ඒව අඳුනගන්න එක, ඒව දකින්න එක. එතකොට මම දරුවට කතා කරන විදිය, මම කුස්සියේ වැඩ කරන විදිය, ගෙවල් උයන කරන විදිය, අම්මා කෙනෙක් විදියට, හස්බන්ඩ් කෙනෙක් විදියට අපි දේවල් දිහා බලන විදිය, හැසිරෙන විදිය, ඒ දේවල් අපිට දෙමව්පියන්ගෙන් ආවනම් ඒ ආව එක ඕකේ නම් අපිට ඒක ඉම්බ්‍රේස් කරන්න පුළුවන්, ඒකට ආදරය කරන්න පුළුවන්. මොකද කිසි දෙයක් හැමදේම රිජෙක්ට් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපිට වෙනස් කරගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒකත්, ඒ කියන්නේ ඒක මෙච්චර කාලයක් කරගෙන ආව නම් ඒක ගැන බය වෙන්න එපා. ඒක ඕකේ, ඒක සාමාන්‍ය දෙයක්. එහෙමනම් ඒක වෙනස් කරගන්න, එහෙනම් ඒ ගැන දැකලා ඒක වෙනස් කරගන්න පුළුවන්. හැම දවසකම අපි අවබෝධයෙන් මේ දේ වෙනස් කරගන්න, වෙනස් කරගන්නවා කියලා කියන්නේ අපි දකින්නත් ඕනි මම මොන විදියටද වෙනස් කරගන්නේ, මට මොකක්ද ඕනි කියන එක තුල. ඉතින් Tamanට ඕන දේ හිනම් ඉස්සෙල්ලාම තේරුම් අරගන්න ඕනි. ඊළඟට Tamanගේ අරගෙන එන නෙගටිව් පැටර්න්ස්, අපේ දුක ගේන පැටර්න්ස් ටික අපි දකින්න ඕනි. ඒ පැටර්න්ස් ආවේ ඇයි, කොහෙන්ද ආවේ කියන එක දකින්න ඕනි. ඒක දැකලා අපි මේ අරගෙන යන පාත් එකේ, අපි මේ යන ගමනේ අපි ඒව අරගෙන යනවද කියන එක දකින්න ඕනි. ඉතින් ඒක දැක්කට පස්සේ අපිට පුළුවන් අපේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරගෙන අර දෙමව්පියන් ජීවත් වෙච්ච ඒ පීඩාකාරී ඒ පීඩනයට වඩා ඒගොල්ලන් යම්කිසි තැනක ජීවත් වුණාද, එතනට වඩා ගොඩාක් උඩට සතුටින් සැනසීමෙන් අපිට යන්න ලස්සන ජීවිතයක් හදාගන්න අපිට පුළුවන්. එතකොට ඒගොල්ලන්ටත් හොඳයි, ඒක දෙමව්පියන්ටත් අනිත් පැත්තට සතුටු වෙන්න පුළුවන්. අනේ අපි දරුවෝ අද සතුටින් ජීවත් වෙනවා කියන එක දැකලා, එහෙම නැතුව ඒගොල්ලන් විඳපු දුකම අපි රට වෙනස් වුණාට, සල්ලි ටික වැඩිපුර හම්බ කරාට, යාන වාහන තියාගෙන ලස්සන ගෙවල් දොරවල් අදාගෙන හිටියට ඒගොල්ලන් විඳින දුකම නම් ඒ ගෙවල් ඇතුළේ අපි විඳින්නේ, ඒගොල්ලන්ටත් ඒක දුකක්. ඒ නිසා ඒගොල්ලොම අපිට දීපු පැටර්න්ස් වෙනස් කරලා තමයි අපිට පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ටත් ආස හිතන විදිහට ජීවත් වෙන්න. ඉතින් ඔන්න ඕක තමයි අද මට කියන්න ඕනි වුණේ. ඉතින් ගොඩාක් දීර්ඝව මම මේක විස්තර කරා. ඉතින් ගොඩාක්ම ස්තුතියි මේක බලාගෙන හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් වෙලා මාත් එක්ක හිටියට. ඉතින් දැන් ආයෙමත් පටන් අරගෙන තියෙන්නේ දීර්ඝ වශයෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න, වීඩියෝ කරන්න, දේවල් බෙදා හදාගන්න. ඉතින් ලංකාවට එන්නේ නැහැ කියලා හිතන්න එපා. මම ලංකාවට එනවා. දැන් මෙහි තාම මේ දැන් අපි මෙහි මාස්ටර්ස් කරාට අපිට තියෙනවා යම්කිසි කාලයක් මෙහි ප්‍රැක්ටිස් කරන්න, මෙහි ක්ලයන්ට්ස්ත් එක්ක එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ඒ ගන්න එක්ස්පීරියන්ස් එක හරි වටිනවා. ඉතින් ඔබට ඒක වටිනවා, මටත් ගොඩාක් ඒක වටිනවා. මොකද මම මගෙත් ඒක ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වලින් ලබාගත් එකක් තමයි. ඒ කියන්නේ
ඒ ඒ අත්දැකීම් ගන්න එක වෙන රටක වෙන ජාතීන් එක්ක ලංකාව විතරක් නෙමෙයි දැන් ඇත්තට මට ඇත්තටම ඕනි වුණා ලංකාව ඉන්න කාලේ මේ ශ්‍රී ලංකන්සත් එක්ක විතරක් නෙමෙයි තවත් රටවල් වල තවත් ජාති කියන එක වැඩ කරන්න මොකද ඒ අත්දැකීම් හරි වටිනවා මොකද මොකද අපි හැමතිස්සෙම එක තැනක හිර වෙලා ඉන්නකොට ඒ මිනිස්සුන් අපි ශ්‍රී ලංකා නම් ඒ ශ්‍රී ලංකාවේ ඒ ඒ අපේ එන දේවල් ටික වෙනස් අපි ඔක්කොගේම එක වගේ ටිකක් තියෙනවා ඊට පස්සේ මම දැන් චයිනීස් ඇත් එක වැඩ කරනකොට මැලේසියන්ස් ඇත් එක තව තව මේ අහල පහල රටවල් ගොඩාක් අය අපිට හම්බ වෙන මොකද මැලේසියාව කිව්වම ගොඩාක් බහුජාතික බහුසංස්කෘතික රටක් ඉතින් ගොඩාක් ජාතීන් ජීවත් වෙනවා ඉතින් අර ගොඩාක් ජාතීන් එක්ක වැඩ කරන්න හම්බ වෙනකොට ඉතින් සෑහෙන පර්ස්පෙක්ටිව්ස් ගොඩාක් සංස්කෘතික දේවල් ඒ සංස්කෘතිය කොහොමද ඒගොල්ලන්ට බලපාන්නේ ඒගොල්ලන්ගේ මානසිකත්වයට බලපාන විදිහ ගොඩාක් ඒ අත්දැකීම් හම්බ වෙනවා. ඉතින් ඇත්තට මේක මම ආස වෙච්ච දෙයක්. ඉතින් මට ඒක හම්බ වුණා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ ඒ ඒ අත්දැකීම් වලට ඒ වගේම ඔබත් මාත් එක්ක එදා ඉඳලාම හිටියා මගේ නදී පරණසිං YouTube channel එකේ. ඒකට මම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද මොනවද ඔබ ලබා ගත්තේ මේකින්? ඒකත් ඔගලම් මට කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම තව මොනවද කතා කරන්න ඕනි? පෞල් ජීවිතය ගැන, විවාහ ජීවිතය ගැන. එතකොට අපේ අනාගතේ අපි ජීවත් වෙන්න පුළුවන් වෙනස් කරගන්න ඕන දේවල් ගැන එතකොට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ලෝ ඔෆ් වයිබ්‍රේෂන් තාම ඒ ගැන කතා කරනවා ඉතින් ඔබ ආස දෙයක් කියන්න අපි ඊළඟ මාතෘකාවෙන් ඊළඟ වීඩියෝ එකෙන් ආපහු කතා කරමු එමනම් අපි ඉක්මනටම ආයිමත් මුණ ගැහෙනවා එතකන් අද සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ලයික් කරන්න ඉතින් මේ සබ්ස්ක්‍රයිබ් කර ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසක් මාත් එක්ක මට සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා ඉතින් හරිම ආදරෙයි මොකද එහෙම සබ්ස්ක්‍රයිබ් කරද්දී ලයික් කරද්දී ෂෙයා කරද්දී හරිම මේ එන්කරේජ් වෙනවා වීඩියෝස් කරන්න ඕගලන්න ඉතින් ඒ නිසා ඒ ලයික් කරන ෂෙයා කරන කමෙන්ට් කරන ඔගොල්ලෝ හැමෝම මාව එන්කරේජ් කරනවාට මාව මෝටිවේට් කරනවාට ගොඩාක්ම ස්තුතියි ඒක අපිට හම්බෙන මෝටිවේෂන් එකක් ඔබව මෝටිවේට් කරනවාට අපිට හම්බෙන මෝටිවේෂන් එක අපිට හම්බෙන තෑග්ග තමයි සබ්ස්ක්‍රයිබ් කරන එක ලයික් කරන එක ඒ වගේම කමෙන්ට් කරන එක සහ මේක ෂෙයා කරන එක මේ දැනුම ශ්‍රී ලංකන්ස්ලා අතරේ අනිත් අයත් එක්ක බෙදා ගන්න එක ඉතින් එහෙම සපෝට් කරන හැමෝටම ඉතාමත් ආදරෙයි එහෙමනම් ඉක්මනටම ආපහු හම්බෙමු ආයුබෝව වේවා ආර්ථික ගැටලු කියන්නේම අපේ චිත්තවේගීය මානසිකත්වයේ සහ අපේ අධ්‍යාත්මික සාධකවල ඇති ප්‍රශ්නවල එළියට පේන ප්‍රතිඵලය. රැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නවලට ප්‍රධාන වශයෙන්ම අපේ කරියර් පර්සනැලිටි එක වගේම මයින්ඩ්සෙට් එක මොළේ ලර්න් කරලා තියෙන පරණ අපේ සබ්කොන්ෂස් හැබිට්ස් බලපානවා. රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්නවලට අපේ මයින්ඩ්සෙට් එක බලපානවා. අපේ ශාරීරික ලෙඩ සිට 90%කට වඩා බලපාන්නේ අනිවාර්යයෙන්ම අපේ මනස. මානසික වැටුණු හැම කෙනෙක්ගේම ප්‍රශ්නය thinking pattern එක චිත්තවේග කලමනාකරණය කිරීම නොදන්නකම ඒ වගේම subconscious habits කොයිතරම් සල්ලි තිබුණත් කොයිතරම් ඉගෙන ගත්තත් කොයිතරම් සමාජයේ ඉහළ තැන්වල හිටියත් මිනිස්සු මේ ප්‍රශ්න ඉස්සරහා අසරණ වුණාට පස්සේ අන්තිමේ හිත හදා ගන්නවා මෙන්න මේක මගේ කර්මය එහෙම නැත්තම් ලබා උපන් හැටි වෙන්නේ නැති කියලා. ඒ නිසායි මායදුරට පුද්ගල පරිවර්තනය පෙරලිකාර අත්දැකීමක් විදිහට අවුරුදු 4ක් පුරා නොනැවති ලෝකේ පුරා ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මායදුරට